ලෝකයේ විශාලතම පාරිසරික සංවිධානයක් වන සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් මෑතකදී කරපු අධ්‍යයනයකට අනුව මේ ලෝකයේ ශාක විශේෂ 422,000කට ආසන්න සංඛ්‍යාවක් ඇති බවට වාර්තා වෙලා තියෙනවා. ඉතින් අද අමුතුලන්තෙන් අපි හිතුවා පෘථුවියේ තිබෙන පොදුම හිතන අමුතු ශාක නවයක් පිළිබඳව තොරතුරු කතා කරන්න. අපේ ලෝකය කතරම් විවිධාකාර හා ඇදහිය නොහැකි තරම් සුවිශේෂීද යන්න මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලටත් හිතෙයි. එහෙනම් යමු අද වීඩියෝ එකට. අංක 1 හයිඩ්නෝරා ඇෆ්‍රිකානා. මෙම ශාකය දකුණු අප්‍රිකාවට ආවේණික වන අතර බොහෝ දුරට භූගතව වැඩෙනවා. පෙනෙන එකම කොටස එහි මාංශලමය මලයි. නමුත් මෙම ශාකයේ ප්‍රධාන ලක්ෂණය පිළිබඳව විස්තර කිරීමට අපට සිදු වුණොත් එහි දුර්ගන්ධය ගැන කතා කිරීමට අපට සිදු වෙනවා. එහි ස්වාභාවික පරාගකාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම භයානක සුවඳ භාවිතා කරනවා. ඒ අතර කුරුමිණියන්ද වෙනවා. කුරුමිණියන් හයිඩ්නෝරා ශාකයට ගොඩ බසින විට එය తాවකාලිකව එහි මල්වල සිරවි ඇති අතර එය කූඩුවක් ලෙස ක්‍රියා කරනවා. ඔවුන් මුදා හරින විට ඔවුන් සමග පරාග රැගෙන යන අතර එමගින් විශේෂයේ ප්‍රජනනය සඳහා පහසුකම් සපයනවා. අංක 2 ඩ්‍රොසේරා කැපෙන්සිස්. නිල වශයෙන් ඩ්‍රොසේරා ලෙස හැඳින්වෙන මෙම අමුතු මාංශ භක්ෂක ශාක විශේෂය කේප් සන්ඩියු ලෙස හැඳින්වෙන්නේ එහි හිසකෙස්වලින් පිටවන ඇලෙන සුළු ශ්ලේෂ්මල නිසයි. මෙම ශාකය තම ගොදුර ආකර්ෂණය කර ගැනීමට උපකාරී වන අතර ඒවා බොහෝ විට මැස්සම් වන අතර පසුව ඒවා ආහාර බවට පත්වෙනවා. දකුණු අප්‍රිකාවට ආවේණික වන කැපෙන්සිස් නම් මෙම ශාක විශේෂය කෘමීන් අල්ලා ගැනීම සඳහා තමන්ම නැමෙන ආකාරය නිසා මිනිසුන් දන්නා අමුතුම හා සුවිශේෂී මාංශ භක්ෂක ශාකයක් වෙනවා. අංක 3 ලිතොප් ශාකය. බැලූ බැල්මට ඒවා ගල් වගේ පේනවා. හැබැයි ලිතොප්ස් කියන්නේ දකුණු අප්‍රිකාවට ආවේණික සාරවත් ශාක වර්ගයක් වෙනවා. පුරාණ ග්‍රීක භාෂාවෙන් මේ ශාකයේ නමේ තේරුම ගල්මෙන් හැඩති යන්නයි. එය පරිණාමීය ලක්ෂණයක් වෙනවා. එමගින් පරිසරය සමග සැඟවි විලෝපිකයන්ට එරෙහිව ජීවත් වීමට ඉඩ සලසනවා. සෑම විශේෂයකම විවිධ වර්ණ හා මල් දකින්නට ලැබෙනවා. අංක 4 රෆ්ලේසියා ආනෝල්ඩි. රෆ්ලේසියා ආනෝල්ඩි ඉන්දුනීසියාවේ තෙතමනය සහිත වනාන්තරවල දක්නට ලැබෙන අතර මීටරයකට ආසන්න විස්කම්භයකින් හා කිලෝග්‍රෑම් 11ක් පමණ බරකින් යුක්ත වෙනවා. මෙය ලෝකයේ විශාලතම මල විදියටත් හඳුන්වනවා. මෙය පරාගණය කරන මැස්සන් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රබල දුර්ගන්ධයක් නිකුත් කරන අතර එය පරපෝෂිත වෙනවා. එනම් එය ගස්වල මුල් මත වැඩෙන අතර එහි පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්නවා. අංක 5 රැගන්කියුලස් වෝල්ගේරිස්. බෝල්කන් කලාපයට ආවේණික වන මේ ශාකය අරම් කළුවරුම් වූඩු ලිලි සර්ප ලිලි කළු මකරා හෝ ඩ්‍රැගන් වර්ඩ් වගේ විවිධ නම් වලින් හඳුන්වනවා. මේ ශාකයට සෙල්සියස් අංශක 18ක් තරම් අඩු උෂ්ණත්වයකට වර්ධනය වීමේ හැකියාව පවතිනවා. එහි පරාගකාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා කුණු වූ මස්වලට සමාන සුවඳක් නිකුත් කරනවා. මේ ශාකයන් ලෝකයේ තිබෙන පුදුම හිතන අමුතු ශාක වලින් එකක් වෙනවා. අංක 6 ජේඩ් මිදි. මේ මිදිවැල් ෆිලිපීනයේ වැසි වනාන්තර වලට ආවේණික වන නමුත් වර්තමානයේ එය ලෝකයේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙනවා. ජේඩ් වැනි සුදුමැලි කොළ සහ නියපොතු ස්වරූපයෙන් වැඩෙන එහි කොළවලට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මේවා වවුලන් විසින් පරාගණය කරනු ලබන අතර ඒවා ඇත්ත වශයෙන්ම කිඩ්නි බීන්ස් වැනි බෝන්චි වලට සම්බන්ධ වෙනවා. අංක 7 ජසීනා සිනබාරි. මෙම ගස නිල වශයෙන් යේමනයට අයත් සොකෝත්‍රා නම් දූපස් සමූහයට ආවේණික වෙනවා. මෙම සුවිශේෂී ගසේ අතු පිටතට විහිදෙන අතර අර්ධ ගෝලාකාර ඔටුන්නක් සාදනවා. එය ව්‍යුත්ත කුඩයක් වැනිය. මෙම ගසෙහි වැඩෙන පළතුරු කුඩා බෙරිමෙන් මදක් පෙනෙන අතර බොහෝ විට කුරුල්ලන් ඒවා අනුභව කරනවා.
එය බොහෝ විට මකරාගේ රුධිරය ලෙස හඳුන්වනවා. එය පුරාණ කාලයේ සිටම සායම් හා ස්වාභාවික ප්‍රතිකාරයක් විදිහට භාවිතා කරලා තියෙනවා. අංක 8 කළු රැවුල මල වවුලෙකුගේ පියාපත්වල වර්ණය හා හැඩයට සමාන වන එහි මල්වල කළු අතු නිසා මෙය කළු වවුල මල ලෙස හැඳින්වෙනවා. එහි දිගු නූල් බැණි අවයව මෙම අමුතු මලට ඊටත් වඩා විදේශීය පෙනුමක් එක් කරනවා. මෙම විශේෂය බලල් රැවුල් ගස් විදිහටද හඳුන්වනවා. එය අග්නිදිග ආසියාවට ආවේණික වන අතර බොහෝ දුරට මැලේසියාව, තායිලන්තය සහ දකුණු චීනයේ කාන්තාරවල දක්නට ලැබෙනවා. අංක 9 ඇක්ටේ පැචිපෝඩා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ නැගෙනහිර කොටසට ආවේණික වූ මෙම සුවිශේෂී ශාකයේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වෙන්නේ එහි ඵලයයි. එහි ඝන පොකුරු වලින් විෂ සහිත සුදු බෙරි උපත ලබනවා. මෙම බෙරිවල විස්කම්භය අඟල් 0.5ක් පමණ වන අතර පුදුමයට කාරණය වෙන්නේ ඒවායේ ප්‍රමාණය, හැඩය සහ කළු ලප ඇසට සමාන වීමයි. මෙම ශාකය බෝනික්කකුගේ ඇස ලෙසද හැඳින්වෙන්නේ ඒ නිසයි. මේ වගේ තොරතුරු දිනපතා දැනගන්න කැමති නම් අපේ අමුතුලන්තේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.